අපි අවුරුදු 500ක් පෘතුගීසී ලන්දේසීන් ඉංග්‍රීසීන් කියලා යුරෝපීය පාලනයට යටත් වෙලා ඉඳලා නිදහස ලැබපු ජාතියක්. ඒ ලබාගත් නිදහස අපිට හරියට වටිනවා. අපේ නිදහස් ස්වෛරීය ජාතියක් ලෙස වැජබෙන්නේ අයිතිවාසිකම් භුක්ති විඳින්නේ ඒ නිසායි. නමුත් දේශ ප්‍රේමය විකුණගෙන බලය ලබාගත් මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? ඔබතුමන්ලා උත්තරීත ඔබතුමන්ලා මේ උත්තරීත නිදහස නේද මේ නැති කරන්න යන්නේ? චීනය, ඉන්දියාව, ඇමරිකාව මැද අපේ නිදහස පාපන්දුවක් කරන්නටද යන්නේ කියන සැකය මතු වෙනවා. මම අහන්න කැමැති ඔබලාගේ දේශ ප්‍රේමීන් නම් කරුණාකරලා මන්දිතුමා නිසද්ද වෙන්න. සාක්ෂිය මොනවද කියන්නේ කියලා. නැත්තම් ඔබලාට තියෙන්නේ බිල්බෝඩ් දේශ ප්‍රේමයක්ද? පේන්න තියෙන්නේ ඔබලාට තියෙන්නේ බිල්බෝඩ් දේශ ප්‍රේමයක්. මේ බිල්බෝඩ් දේශ ප්‍රේමත්වයෙන් තරම කියන්නේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසන් පනත කෙටුම්පත තුල එක පනතක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම ගණන් කරපු හැටියට 26 වතාවක් උල්ලංඝනය කරලා තිබෙනවා. වරද දෙවරක් නෙවෙයි 26 වතාවක්. අවසානයේදී කියන්නේ මේ පනත ඉදිරිපත් කරන්නේ මේ රටේ ජනාධිපතිතුමායි. නව වසරක් ජනමත විචාරණයකට යන්න වෙන තරමට උල්ලංඝනය කරලා තියෙනවා. 1000 වතාවක් 3/2 බලයක් අවශ්‍ය තරම් විවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. මේක තමයි ශේෂ්ඨාධිකරණය හරවලා තියෙන්නේ. කොබලාගේ දේශ ප්‍රේමීත්වය ඔබලාගේ හෘද සාක්ෂියට මොකක්ද උනේ? රජයේ ස්වෛරීත්වය නැති කරන්නද ගියේ? එක දවසකින් මේ අවස්ථාව රටේ ස්වෛරීත්වය නැති කරලා පනම් කෙටුම්පතට එරෙහිව ශේෂ්ඨාධිකරණය නැග සිටියා. ශේෂ්ඨාධිකරණය මේ තීන්දුව නොදුන්නා නම් පනත එක්ක ස්වෛරීත්වයේ මලගමක් සිදුවෙන්නට ඇති. හරි පැහැදිලිව කියන්නට ඕනේ, අපි වරාය නගරයට විරුද්ධ නැහැ. අපි ඒක අවධාරණයෙන් කියනවා. හැබැයි අපි කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතට අපි විරුද්ධයි කියලා පැහැදිලිව කියන්නට ඕනේ. අපි නිවැරදි බව ශේෂ්ඨාධිකරණය නිගමනය තුළ තහවුරු කළා. ශේෂ්ඨාධිකරණයේ සලකා බැලුවේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එක පමණයි ශේෂ්ඨාධිකරණය බලලා තියෙන්නේ. දැන් ශේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව පනත් කෙටුම්පත තමයි පාස් කරගන්න ආණ්ඩුව සූදානම් වෙන්නේ. නමුත් ප්‍රශ්නය ඉවර නැහැ. ශේෂ්ඨාධිකරණයේ කටයුත්ත සිදු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුත්තයි. ඒකදී විවස්ථාන කූල වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක ඓතිහාසික වගේම තීරණාත්මක පනතක්. අන්න ඒ නිසා තමයි පනතේ අරමුණු ප්‍රශ්න ගැන අපි අනිවාර්යෙන් සලකා බලන්නට ඕනේ. දේශපාලන, සමාජීය, ආර්ථික වගේම විදේශ සම්බන්ධතා ගැන සලකන්න වෙනවා. ජාතික අභිලාෂය අනුව ප්‍රතිපත්ති සකස් කිරීම තමයි පාර්ලිමේන්තුවේ වගකීම. දැන් බලන්න මේ වරාය නගරයේ කොමිෂනේ අරමුණ මොකක්ද කියලා. වන් ස්ටොප් ෂොප් අනුමැතිය සියල්ල එක තැනකින් ඉක්මනින් අරගෙන අවස්ථාවක් සැලසීම. විශේෂාර්ථික කලාපයක් වෙනුවෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම. රටට හා ඒ හරහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ හා රැකී රක්ෂා ඇතිවීම. මේවා තමයි මේකේ අරමුණ. මෙහෙම අරමුණු පැලගස්සුවට ලොකු ගැටලුවක් තියෙනවා. මේක කාටද අයිති මේ කොමිසම? දැනට තියෙන්නේ රුපියල් මිලියන 400ක අරමුදලක්. ඒක විදේශ අයිතියක් විදියට තමයි තියෙන්නේ. ඒක සුදුසු නැහැ කියලා අපි ප්‍රකාශ කරන්නට ඕනේ. මේ වරාය නගරයේ ආර්ථික කොමිසම වාණිජ භාෂාවෙන් කිව්වොත් කොම්පැනියක්, නැත්නම් ඒ සංස්ථාවේ අයිතිය අපට ලංකාවට තියෙන්න ඕනේ. අන්න ඒ නිසා මේක අපේ කරගන්න අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදලක් අනුමත කරලා මේ අරමුදලට එකතු කරන්න. එතකොට ඉබේටම මේ සංස්ථාව අපේ වෙනවා. මොකද ඒක රජයේ අරමුදලක්. එතකොට විගණකාධිපතිට බලයට යටත් වෙනවා. මේක අපි යෝජනාවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ මේ සංයුතිය ගැන. නැත්තම් කොම්පැනියේ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය කොමසාරිස් කියන වචන පාවිච්චි කළාට
එහි දැනට පත්වීම් කරන්නේ ජනාධිපතිතුමායි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්කිරීම සම්බන්ධව තනි පුද්ගලයෙකුට තනි බලයක් ලැබීම ප්‍රශ්නයක්. අපි දන්නවා මීට පෙර ජනාධිපති පත්කිරීමට විවස්ථාදායක සභාව හරහා නියාමනය කෙරුණා. නමුත් දැන් තියෙන පාර්ලිමේන්තු සභාවේ තත්වය නැහැ. එක පුද්ගලයෙක් සියල්ල පත්කරන තීන්දුව කරන තත්වයක් මෙවැන්නට කොහේසේවත් ගැළපෙන්නේ නැහැ. රජයන් මාරු වෙනවා. ජනාධිපතිතුමන්ලා මාරු වෙනවා. වගකීමක් වගවීමක් ඇතුව මේ අධ්‍යක්ෂක මණ්ඩල සකස් වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි සංයුතිය වෙනස් කරන්නට ඕනේ. කතානායක තුමනි අපේ සංශෝධනය තමයි දැන් තිබෙන ක්‍රමය වෙනස් කරලා 7 දෙනෙක් වෙනුවට අධ්‍යක්ෂක මණ්ඩලයට 9 දෙනෙක්පත් කරන්න. 6ක් නිල බලයෙන් උදල්ලා අමාත්‍යංශ ලේකම් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විනමය හා සුරැකීම් කොමිෂන් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේක අපේ යෝජනාව විතරක් නෙමෙයි එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යෝජනාවක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 6 දෙනෙක් නිල බලයෙන් පත් වෙන්නට ඕනේ එතකොට තමයි වගකීමක් වගවීමක් ඇතුව කටයුතු සිදු වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් එහෙම නැතුව බහුතරය ලාංකිකයන් ප්‍රධානීය ලාංකිකයන් වගා කතා මෙතන කියන්න නම් එන්න එපා මොකද එක පුද්ගලයෙක් කරන පත්වීමක් නම් කතා කරලම වැඩක් නැහැ අන්න ඒ නිසා තමයි නිල බලයෙන් මේ සභාවට අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් බහුතරයක් පත්විය යුතුයි එය අනිවාර්ය කළ යුතුයි කියන එක අපේ ස්ථාවරයයි ඊළඟට මේ ගරු සභාවේ අමුදානේ යොමු කරන්නට කැමැති වරාය නගරය ආර්ථික කොමිසමේ නියාමනය පිළිබඳව අක්වරල බැංකු කටයුතු ඇතුළු සංකීර්ණ මූල්‍ය ක්‍රියාවලීන් මේ තුල දියත්වීමට නියමිතයි අන්න ඒ නිසා මේ රටේ මූල්‍ය ආයතන නියාමනය වෙන ආකාරයට ඊට අදාළ විය යුතුය උදාහරණයක් ලෙස අපි දන්නවා බැංකුවක් වෙනුවෙන් මේ රටේ අවසර දෙන්නේ මුදල් මණ්ඩලයයි ඒ බැංකුව නියාමනය වෙන්නේ මුදල් මණ්ඩලය හරහා මහ බැංකුව හරහායි ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ තියෙන නියාමන අධිකාරී විසින් මේ සංස්ථාව හා ඇතුළු වන ව්‍යාපාර නියාමනය විය යුතුයි අපි දන්නවා මේ ලෝකයේ තියෙන විශේෂ ආර්ථික හා වෙළඳ කලාප දෙවර්ගයක් තිබෙනවා එක වර්ගයක් තමයි ඒකාධිපති පාලන ජුන්ටා විසින් පාලනය කරන රටවල් වල තියෙන විශේෂ ආර්ථික කලාප සේෆ් හේවන්ස් කියලා කියනවා කළු සල්ලි සුදු කරන කලාප කියලා කියන්නට පුළුවන් මේ වගේ නීති විරෝධී මූල්‍ය ජාවාරන් සඳහා තමයි ඒව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පැනමා පේපර්ස් කියලා පසුගිය සමයේ විකිලීක්ස් හරහා ලෝක ප්‍රසිද්ධ වුණා මේ සමහර කරුණෝ නමුත් තවත් විශේෂ ආර්ථික හා වෙළඳ කලාප තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් සහිත ශිෂ්ට සම්පන්න රටවල් වල ඒවය ක්‍රියාත්මක වෙන්නේ නෝයෝ කස්ටම ඒවය මුදල් විශුද්ධිකරණය ඇන්ටි මනි ලොන්ඩරින් ඒ වගේම තස්තවාදය වෙනුවෙන් මුදල් පොම්ප කිරීමට අවස්ථා අහුරා නීති රීති හරහා ආරක්ෂක ක්‍රමද්වේද සකසා තියෙනවා ඒවට තමයි ලෝකේ පිළිගැනීමක් තියෙන්නේ කවුන්ටර් ටෙරරිස් ෆයිනෑන්සින් වලට විරුද්ධව නීති අපි මේක ස්ථාපිත කළ යුතුයි ඒ නිසා අපි යෝජනා කරනවා මේ වරාය නගරයේ ආර්ථික කොමිසමේ නියාමනයට අදාළ කාරණා පැහැදිලිව දක්වන්න කියලා අපි රජයට කියනවා ඒ වගේම අවශ්‍ය කරුණක් තමයි මේ තුල පොලිස් නාවික මුරපොලක් ස්ථාපනය කරන්න කියලා මේක අපිට කියන්න වෙලා තියෙන්නේ මේ දේවල් ඉල්ලන්න වෙලා තියෙන්නේ රටේ ස්වෛරීත්වය ගැන අබමල් රේණුවකවත් තරම්වත් නොසලකා මේ කෙටුම්පත ඉදිරිපත් කරන නිසා තමයි මේක වුණත් අපිට මෙතන කියන්න වෙලා තියෙන්නේ අපේ භූමි ප්‍රමාණය අපි සතු වෙන්න ඕනේ වෙනසක් වෙන්නට බෑ ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතීන් කිසිවක් උල්ලංඝනය කරන්නට අපිට දෙන්නට බෑ වරදක් සිදු වුණාම අල්ලස් දූෂණයේ සිට ඕනෑම කරුණක් පිළිබඳව අපේ රටේ නඩු කියන අධිකරණයට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වීම සම්පූර්ණයෙන්ම පැහැදිලි විය යුතුයි දැන් බලන්න සාමාන්‍යයෙන් මෙවන්නක් සඳහා අවසර දෙනකොට පළාත් සභාවල නියමිත අනුමැතිය අපි ලබා ගන්නවා
නමුත් මෙහිදී මම කනගාටුවෙන් සඳහන් කරන්නට ඕනේ ශේෂ්ඨාධිකරණය පවා පළාත් සභාව මේ විත වෙන අක්‍රිය නිසා ඒ ගැන නොතකා තිබෙනවා ඒකේ සුදුසු දෙයක් නෙමෙයි පළාත් සභා අක්‍රිය වෙලා තිබෙන්නේ ඒකට වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි වග කියන්න ඕනේ ඒකට ඒ නිසා බලය බෙදීමේදී මූලධර්ම නොසලකා කටයුතු කරන කර තිබෙනවා ඒ විය නොයුතු බවක් අපේ හැඟීමයි කනගාටුවේ කරුණු දේශප්‍රියමී කියන මහත්තුරු මේ පනතේ තියෙන one country two systems එකට එකඟ වුණේ කොහොමද කියන එක තමයි මට අහන්න සිදු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු බලය නියාමන අධිකාරී බලය මූල්‍ය බලය මේ ආදී බලතල නොදන්න අය ඉන්න ආයතනයකට දෙනකොට බිල්බෝඩ් දේශප්‍රාලනයේ සද්දයක් නැහැ අනේ අපේ රටේ සහෝදර ජනතාවට බලය බෙදීමක් කරන්න හැදුවත් බලන්න ඕනේ එතකොට ඕක තමයි බොරු දේශ ප්‍රේමිත්වය කියලා කියන්නේ ඉතාලම හදිස්සියේ සම්මත කරගන්න යන්නේ තව අවුරුදු 20කට 30ට කාලයකින් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් අපි මතක තියාගන්න අවශ්‍යයි ඉන්දියන් සාගරේ ලංකාවේ පිහිටීම උපాయ මාර්ගික වැදගත්කමක් තිබෙනවා අපි වගේම මරවස්ථානයක් තියෙන පොඩි පොඩි රටකට තියෙන එකම ආරක්ෂාව තමයි අපේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඒ වගේම මේ වරාය නගරේ ප්‍රතිලාභ ලබන්න නම් අසල්වාසි ඉන්දියාව වගේම ලෝකේ ඕනෑම රටක ආයෝජකයන්ට මේ අවස්ථාව තියෙන්න ඕනේ අපේ විශාලතම අපනයන වෙළඳ පොළවල් ඇමරිකාව යුරෝපය හා මැද පෙරදිග ඉන්දියාව විශාල අනාගත වෙළඳ පොළක් මේ දේවල් ආරක්ෂා කරගෙන තමයි වරාය නගරය අපි ගොඩනගන්නට ඕනේ අපේ රට ඒකපාර්ශවීය කරන්න ගිහින් අවදානමේ දාන්න එපා කියන එක සඳහන් කරන්න වෙනවා අපට පේන්න තියෙන්නේ දකුණු අතට එක නීතියයි වම් අතට තවත් නීතියක් සම්මත කරන්න උත්සාහ කරන ආණ්ඩුවක් ඡන්දපරොන්දු අමතක වෙලා එක රටක එක නීතියක් කියලා නේද කිව්වේ ඔබතුමාංලා දේශප්‍රේමින් කියලා අපි දේශේ සැබෑ ද්‍රෝහීන් වෙන්නද හදන්නේ අපි මේ කටයුත්ත හදිසි නොවි කල්පනාකාරීව කරමු අද අපි ගන්න තීරණ නූපම් પરම්පරාවල් වලට බලපානවා 70 වසරක නිදහස ඇතුලේ ගත්ත තීරණ ගැන විවිධ මත තියෙනවා අද මේ පාර්ලිමේන්තුවේ අපි හරි තීරණයක් ගමු ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ පනතට අදාළ යෝජනා 8ක් තියෙනවා ඒ කරුණෝ තීරණාත්මකයි රටටයි ජනතාවටයි වැදගත් නූපම් પરම්පරාවලටත් ඒක වැදගත් ඒ නිසා එම යෝජනා මේ පනතට ඇතුල් වෙන්න ඕනේ කියන ස්ථාවරේ අපි සිටිනවා අද සරල බහුතරයක් ගැන කතා කරන්නේ මීට මාස කීපයකට ඉස්සෙල්ලා තුනෙන් දෙකේ බලයක් ගැන කතා කරේ මහා ජනවරම ගැන කතා කළා පම්පෝරි ගහපු ආණ්ඩුවක් මේක අද තුනෙන් දෙකට වගේම ජනවර්මකටත් බය වෙලා සිටින්නේ මේ යන විදියට රට ජනතාව කියන වචනවලටත් බය වෙයි ජනතාව මේව ගැන අද ඉත අවධානයෙන් බලා සිටිනවා අමතක කරන්න එපා මේ වෙනකොට ඔබලාට මේ වරාය නගරයේ ආර්ථික කොමිෂන් පනත හදිසි වුණාට රටේ මිනිස්සුන්ට කොරෝනා වසංගතයේ මරබියෙන් පණ අදිමින් තමයි රටේ මිනිස්සු සිටින්නේ is there any epidemiological or political reason as to why the alert level for covid in sri lanka has not been raised to level 4 we are interested to know admit that there is community spread instruct the public close the borders till the epidemic is arrested we need to save the lives of our people this is what we have to do ජනතාව මග බලාගෙන ඉන්නේ වැක්සීන් එක ලැබෙනකන් ලක්ෂ 6කට ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් එක තාමත් ලබා ගන්න බැරි වෙලා තියෙනවා අපි ඒ විතරක් නෙමෙයි මේ රටේ මිලියන 17ක් වැක්සීන් කරන්න යනවනම් අපිට දෙසැම්බර් මාසයේ වෙනකොටවත් කරන්න බැරි වෙයි එතකොට මරණ සංඛ්‍යාව ලක්ෂ 10 ගණන් වලින් දසදහස් ගණන් වලට වැඩි වෙන්න පුළුවන් ඒ නිසා මේකට තමයි අපි පාර්ලිමේන්තුවක් හැටියට රජයක් හැටියට අපි අවධානය යොමු කරන්නට ඕනේ ජනතාව මග බලාගෙන ඉන්නේ වැක්සීන් එක ලැබෙනකන් ජනතාවගේ ජීවිත ගැන හිතන්න ඕනේ වෙලාවේ මේ පනතද මූලික කියන ප්‍රශ්නය
අහන්න වෙනවා රජයෙන් ඒ නිසා අපි අවධානය යොමු කරනවා මේ පනත කල් දාන්න කියලා රට වෙනුවෙන් පුරවැසියන් වෙනුවෙන් මේ පනත අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේක කල් දාලා වෙලාවක් අරගෙන අපි එක මතයකට එමු අපි මේ කොළඹ වරාය නගරය ගැන එක එකගත්වයකට එමු මොකද මේක අවුරුදු 20කට 30කට 40ක ව්‍යාපෘතියක් ඒ නිසා හදිසි වෙලා රට පාවල දෙන්න එපා අපේ නිදහස පාවල දෙන්න එපා අපි එකතු වෙලා වැඩ කරමු පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරන වගන්ති 17ක් තියෙනවා ඒ වගේම කියනවා ගිහිලා ජනවිත විචාරණයක් ගන්න වගන්ති 9ක් තියෙනවා කියලා කියනවා මූලික ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියන එක මම බතු කරන්නට ඕනේ මට ලබා දුන්න කාලය ගැන මම ස්තුතිවන්ත වෙනවා ස්තුතියි